අපි ආයේ මේ පවුල් සංවිධානයේ. අපේ පවුල් වල ඔක්කොම සංවිධානයේ වෙලයි තින්නේ නෝන. එහෙම එකක් නෙමෙයි. මේ පවුල් වල තියෙන බර අඩු කරන්නේ. එන්න. වාඩි වෙන්න. මේ බර අඩු කරන්නේ කියලා බලලත්. නෑ. තමන්ගේ ආදායමට වඩා පවුල වැඩි නම් ඒකෙන් ආරක්ෂා වෙන වැඩි පිළිවෙලක්. ආ! මොවිම අඩු කරන්නේ. අන්න හරි. දරුවෝ ඉන්න එකත් මේ වාසනාවක් නේද නෝන? ඒක නෙමෙයි අපි කියන්නේ. මොකක් කිව්ව? දරුවෝ බිහි කළ වැඩක් නැහෙනි. දරුවෝ හදන්න ආදායමක් නැත්නම් අපේ දරුවෝ ගැන නෝන්ලට ওই තරම් කැක්කුමක් තියෙනව නම් ආධාරයක් කරන එක නේ තියෙන්නේ. උගලට අපි කියන එක තේරෙන්නේ නැහැ. මොකද අපටනේ තේරෙන්නේ. දරු අත දෙනෙක් වදාපු අම්ම කෙනෙක් මම නේද? මන් නොදන්නව අය. Too much no? Yes me. Yes. කේන්දරය ඇටියට තව දෙන්නෙකුට පුළුවන්ලු. එතකොට කේන්දරෙත් බරු කරන්නද හදන්නේ? අයියෝ. දරු හදන්න නිදහස නැති වෙන්නේ නේ යන්නේ. එච්චරයි දුප්පත් අපට තියෙන විනෝද. අපි මේක කරන්නේ රටේ යහපතට. රටේ යහපතට. කටින් ඇති වැඩේ මොකද්ද දරුව නැත්තා මාත් පෙළට රට ගැන කැක්කුමක් නැහැ නිකන් මේ බොරු කරන්න එපා එහෙම කියන්න එපා අපිටත් රට ගැන කැක්කුමක් තියෙනවා මොකක් කිව්වා නෑ මේ කැක්කුමක් තියෙනවායි කිව්වා නොවැත්නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා එදපිනා මට ඔන්නේ තේකක් දාපන් මේක ජාතික සේවයක් මාත් පෙළ ජනගහණය අඩු කරන්ඩ බොවීම නතර කරන්ඩ යන ලක්ෂ ගණන් මේ රටේ හොරෙන් රින්ග ගන්නවා ඒව නතර කරන්න කවුරුත් නැහැ. කෝටි ගණන් සල්ලි මේ රටෙන් පන්නනවා ඒව නතර කරන්නත් කවුරුත් නැහැ. අපිට හම්බෙන දරුවෝ නතර කරන එක තමයි විශාලම සේවය නේද? අපි මේ ගමේ ලොකු ගෙවල් වලටත් ගියා. මේ වගේ කවුරක් කතා කරේ නැහැ. ලොකු ගෙවල් වල ඉන්න ඇයට දරුවෝ කරදරයක් වුණාට දුප්පත් අපිට ඒ කරදරයක් නෙමෙයි. මාත්‍ය සිංහලෙද්ද ඔව් ලෝකෙ හැමතැනම මේ වගේ සිංහලයෝ ඉන්නවද නැහැ සිංහල කතා කරන එකම රටත් ලංකාව නේද ඔව් ඉතින් මල හත්ති ලව්වේ ඉන්නේ උන් ටිකක් නැති කරන එක හෙන ගහන අපරාධයක් නේද අපි ආවේ ආර්ථික ප්‍රශ්නයක් විසඳන්න ආර්ථික ප්‍රශ්නයට වඩා ලොකු වෙන ඕන ජාතික ප්‍රශ්නේ ජාතිය නැති කරලා විසඳන ආර්ථික ප්‍රශ්නේ මොකද්ද ඔහෙල වගේ මෝඩයෙක් මේ වගේ වදනකම තේරෙන්නේ ඇත්ත කතා කරන මිනිහා මෝඩයා ඒ මිනිහට රටේ තැන